ඌව පරණගම ගලහගම අලුත්වත්ත ප්‍රදේශයේ නිවාස 21ක පුද්ගලයන් 104 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා. ඔවුන් අලුත්වත්ත මුස්ලිම් පල්ලියේ ස්ථාපනය කර ඇති සුබසාධක කඳවුරු වෙත යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. ඔවුන් සඳහා අවශ්‍ය ආහාර ඇතුළු සෙසු පහසුකම් ලබා දීමට ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ආපදා කළමනාකරණ ඒකකය පියවරගෙන තිබෙනවා. මේ අතර රත්නපුර, නුවරඑළිය, බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල නිකුත් කර ඇති නායාමේ අවදානම තවදුරටත් බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ. ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වෙන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන මගින් නිකුත් කළ තියෙන නිවේදන අනුව රත්නපුර දිස්ත්‍රික්කයටත් නුවරඑළිය දිස්ත්‍රික්කයටත් බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලට එම නායම් නිවේදනය තවදුරටත් දික් කිරීමක් සිදු කළ තියෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේදී වලපනේ ප්‍රදේශයේ රතු නිවේදනයක් නිකුත් කළ තියෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන මගින් හඳුනාගත් අවදානම් ප්‍රදේශවල ජනතාව තාවකාලිකව එම ප්‍රදේශවලින් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයටත් මෙම රතු නිවේදනය නිකුත් කළ තිබෙනවා. ඉතින් මේ පිළිබඳ දැඩි අවධානය යොමු කිරීම සහ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම ඉතාමත් වැදගත් වෙනවා.